විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණ විදිහට ඇතිකරු ජනාධිපතිතුමාගේ සර්පාක්ෂික ආණ්ඩුව හෙමනැත්තං සරපාක්ෂික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මේ වෙද්ධ පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙලා තියෙනවා යන අධිපතුමාගේ රාජාසන කතාව සමග අපි දකිනවා පාර්ලිමේන්තයෝ නියෝජනය කරන දේශපාලන පක්ෂ එවගේම කණ්ඩායම් විපක්ෂය ඇතුළු සියලු දෙනා අදහස් ප්‍රකාශ කරන ආකාරය එ හැම අදහසකම අපි දැක්ක දෙයක් තමයි සමගි ජනබල වේගය පැහැදිලිව ඒගොල්ලු කියනවා යම් කොන් දේසි මාලාවක් ගැන් එනි ස අපි ජනාධිපතිතුමාටත් එවගේම මේ වෙද්දි ක්‍රියාත්මක වෙන රජය වගේ කැබිනට් මන්්ඩලය මේ සියලු දෙනාට අපි පක්ෂයක් විදිහට කියනවා පැහැදිලුවම මේක කොන්දේසි දදායිඉන්න ඕන කාලයක් නෙවෙ. ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා සරපක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරපු වෙලාවෙත් නොයෙකුත් අයගේ තිබුණා කොන්දේසි මාලාවන්. අන්ු්‍රකුමාර දිසානායක කොන්දේසි දැම්ම සජිත් ප්‍රේම දාස කොන්දේසි දැම්ම තිය නිසා අපි බලාපොරොත් වෙන්න නැහැ දසි රහිතවෝ අගේකීම භාරගත්තු අග්‍රාමාත්‍යවරයෙක් තමයි වෙලා හිට අද වර්තමාන ජනාධිපතිතුමා රණනිලික්‍රමසිහ මැතිතුමා. ඉවා කොන් දේසි දාාන්න කියනෑ එතුමා දැක්කා මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදිහට අණ්ඩුවත්තෙක් එකතුවෙලා කසිේද කටයුතු කරන්න ඕන කියලා. එතුමාගේ වැට පිලිුවල එතුමෑ වෙල්ලා ජනාධිපත්තුමා වෙලාවහිට වූ ප්‍රකාශ කර. ඒ ප්‍රකාශ කිරීමමත් එක් ජනාජිපත්තුමාක පිළිියරගැෙන අවස්ථාව දුන්න මම කලින් දවසකත් කිව්වා ඕක මුලින්ම කිව්වේ පාර්ලිමේතු නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය කටයුතු කරන සජි ප්‍රම දසශ මාත්තය හැබ එතුම බාරගත්තේ නෑ එතුමා ආසයි බයයි කියලා එතුම පැත්තකට වෙලා හිටිය. අන්ුරොකු මාර දෙසානයක කිව මමේ තුූන් දෙන තියාගෙන මොන කෙන්ගෙඩියක් කන්න දෙකිය. එම දොයි කතා කර එනිසා මට කළ හැකි දෙයක් නෑ කිව මෙතන එහම කියලා එතුම වගකිීම භාරගත්තයෙ නෑ ඒ මේගේ ෝලන් කරන්න පා හිලු කරන්න එපා ගේලාන් ොගු මර් දි සානාය කතා කරලා ඒ මඟ ඇරිය. ඉට පස්සේ ජධතිපතිවරර්ණ ේක්ෂෙක්විදිටත් පාර්ලිමේන්තුවේ තෝරද ඉදිරිපත් වන මදන්න මොකෙෙන්ගෙ ියඇදග. ඉති එනිසා අපි කියන්නේ අපිල්ලි මක්කරම විශේෂෙන් ජනාධිපත්තුමාගෙන් මේ කාලයේ ගතවීම මයිතන්නේ අපි කාලය අරගත්ත වැඩි පහුගේ ප්‍රශ්න වලට යම් යම් වෙලාවල් වලදී උත්තරදීමට එනිසා කඩිනමින් මේ වෙද්දි අපි ක්‍රියාත්මක වෙන්න ඕන පක්ෂයක් විදිට අප වගකීමක් තියෙනවා අපි නිතර කියන දෙයක් ජනාධිපතිතුමා වර්තමානීන්න ජනාධිපතිතුමා එදා අග මැතිවරේ විදිටයු කර අපේ ඒතුමා විවේශනය කරලා තිබුණ එතුමගේ වැඩ පිළිෝ විවේචනය කරලා තිබුණ. වර්තමානය අදේ එතුමත් එක්ක කොන්දේ සිවිරහි තෝ වැඩ කරන්න සූදාන වෙලා වැඩ කරගණයනො. අද ඉන්දන අර්බුදය ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණින් පත්කරපු කැබිඩට් අමාත්‍යවරයක් ඉදා මනාව විසඳගෙන යනො අද වෙද්දි පෝලිින් නැතිවගිහිල්ලා කිව්වාර්කේතය හඳුනොල දේලා සාර්ථකව ඒව ක්‍රියාත්මක වෙන. තියනිසා ආණ්ඩුවත් කැබිඩට ම්ඩලයත් ජනාධපතිතුමත් අද මේ වෙදි වැඩකරගෙන යන. එනිසා සරෝපාක්ෂික ආණ්ඩුවකට අරාධනා කරලා සාධාරනව කුහකමක් හෙම නැත්තං යටහිතේ වෙන කිසිදුව අපේක්ෂාවක් නැතිව. අත් දෙකවදික් කරලා තියෙද්දේ විපක්ෂ මේ වෙලාවේ මේක දැඩමීමමාා කරගෙන කල්මරන්.ඒගොගේ දේශපාලන ක්‍රමවේද. ගොල්ලගේ දේශපාලන භාවිතාව ගොල්ලගේ දේශපාලන ක්‍රියාවලිය, ගම තුළ ක්‍රියාත්මකරන ගමන්. එගොල හිතාන් ඉන්නවා දැන් තැටියරත් වෙලා තියෙන්නේ දැන් අපිට තමයි හොඳ. අපිට තමයි ජනතාව ඉන්නන්නේ අපිත එක්ක තමයි ජනතාව න්න අපි තමයි ජනතාව කකුතු කරුේ අන්ුරොකුමාරර් දිසානායකට ඉතනවවා සජිත් ප්‍රේම දසරී තෙනවා ඒ නිසා මේ ගොල්ලෝ. අපි තමයි ඊළඟ බලේට එන කණ්ඩාෑම කියලා. අද මේ රටාර්බ දේට වැඩල තියෙන වෙලාවේ ැතිවරණයක් පෙන්න පෙන්න කොන්දසි දදා දිනවකවානු දදා කල්මරණ. එනිසා අපි පක්ෂයක් විදියට කියන්න ඕන. දැන් රට වැඩ කරන්න ඕන වෙලාවක් සංචාරකයෝ ගන්න ගන්න ඕන වෙලාවක්. සංචාරකයන්ට පහසුකන් ලබා දෙන්න ඕන වෙලාවක්. නැවත හිසෝසෝන කොවිD මර්ධනය කරගන්න ඕන වෙලාවක්. ආර්ථිකය ගොඩනගා ගන්න ඕන වෙලාවක්. එනිසා සර්ෝපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ සියලු දෙනා. මොකද අපි දන්නවා ලෝක රටවල් මේ විදියට දේශපාලන සමාජීය ආර්ථිකය මේ අස්ථාවරත්වයට පත්වෙච්චහම. මෙවැනි එකමුතුකංවලින් ඒ රටවල් ගොඩ නැගිලතිය. තියනිසා එන්න එක විතරයි අප මෙතනදිී බලාපොරොත්වෙන්. තියනිසා අර තුනෙන් දෙකක බලයක් හැටනම ලක්ෂයක බලයක් අරගන අපට ආපු අපිට ඒ අහංකාරක මේ එහෙමත් නැත්තං ඒ ඒ අපේ තිබිච්ච බලය පෙන්න්න නැතු. අපි නියර්තමානිවේ ද ශ්‍රී ලංකා ප්‍රදුජන පෙරමුණ වර්තමාන ජනාධිපතිවරයක් කටයුතු කරනුවාන ම හිතන අනිත් පක්ෂලට මහලකදයක් නෙවෙේ මේ වෙලාව මැතිවරණද තමුන්ගේ ජයයක් දාහනය තමුන්ගේ ආණ්ඩුව තමුන්ගේ කැබිනට මණඩල තමමුන්ගේ අග මැතිකන් ජනාධපතිකන් ගන හිතන්න වෙලාවක්නෙවෙේ. මේ වෙලා රට්ටේ අර තේදාලුටික නිෙලන මනුස්සයාට. ම්ඹුරේ දක්විවෙදල මහන්සුවේන ගොවවිියට ඒවගේම කම්කරුවට ඒවගේම ශේෂ්‍ර ගණනාවක් කඩාවැටිලා අතරමං වෙලා ඉන්න ජනතාවට එදාවෙලා හොයාගෙන තමන්ගේ අතමිට සරුකරගෙන තමන් බලාපොරොත්තු වෙච්ච ඒ දමුම් බලාපොරොත්තු වෙච්ච තැනට ජනතාවට යන්න පුළුවන් වැඩ පිළිවෙලා හදන්න සහයෝගේනන්නේ ඇන්තිේ සම්ම මේක කියනවා මේ ගොල්ලු මේ අපි ආ්ඩුව ෝටනන් එන්නේෙ නෑ අපි තනතුරුණං ගන්න නෑ අපි සර්ෝපාක්ෂික පාලනයක් වගේ දෙයක්ම එකක නං එක මේ කොන්දේසි එකක දෙවල් කතා කරන්න ඕොන කාලයක් කියලා පමණං හිතන්නේ නෑ. තයනිසා අපි නැමත නැවතත් කියන්නේ ජනාධිපත්තුමාට අවශ්‍ය කරන සහයෝගයේ දෙන්න මේ වෙලාවේ අපි හිට පෑඇමතියරුදුර අපිට කොන් දේසි නැත් ිඩට මන්ල හිටු පයිට ොන්දසි නැත්තං. එවගේ ශ්‍රී ලංකා පොදුජානත් පෙරමුණේ අති බහුතරයක්කින්. මන්ත්‍රීවරන්ට කැහිටපුැවිිට ඇමතිවරුට ඇතිවරුන්ට කොන්දේසි නැත්තං. අනේ සෑ සජ්‍යබට අන්ුරකු මාර්ධීසානායක මන්දන්නෑ කොන් දේසි දාගෙනකොල ොකක්ද කරන්නා දන්නක. එඇනිසා අපි වගකීමෙන් කියනවා. සියලු දෙනා එකතු වෙලා එක නං එක මාතෘකාණම මේ වෙලාවෙ කතා කරන්න. රට එකමදේ එනිසා ඒකට සහයෝග දීලා ඒකට උදව් කරන වැඩපිලොට එකතු වෙන වනම් අංහිතන්නේ පස්සේ පුළුවන් ොන්දේ සිදාගන් පස්ස පුුවන් තමන්ගේ ඕෝමනාව ගැන්ඩැන් අද සිද්ධවෙලා තියෙනෙන එදා අන්රොකුමාර දිසානාක අගමැතිවරයා බවට පත් වනානං එහෙම නැත්තං ඒදා ඇවිල්ල එතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිව්වනං අද සත්තුවේටඩ වෙනස් වෙන්න තිවුණ. එදා සජිත් ප්‍රේමදා සැවිල්ල වගකී මරගෙන අගමැතිවරයා උනාන අද තත්මේටන වෙනස් වෙන්න තිබුණ. ඉතිේ නිසා ඒගොල්ල අර මොකද ගියාට පස්සේ. ඇවිල්ල එකක දේවල් මේ ජනතාවත්‍ර ප්‍රචිරත කරන්න උත්සහ කරනවා. නිසා මංහිතන්නේ අපි එක පැත්තකින් සතුට වෙනවා ජනතාවට මවා පන් පෙන්න පුද්දේ. ජනතා විමුක්ති පෙරමුණටත් සජපෙටත් කරගන්න බැරුව ගියා හැබැයි මෙන්න අවසාහන අවස්ථාව වෙන්න ඇති මේ ආරාධනා කරලා තියනෙ දේත් එක දෙමළ සන්ධානය අනෙකුත් පක්ෂ ජනතාව විමුක්ති පෙරමුණ සමග ජනබලවේගේ මේ සියලු දෙනා මේ වැඩ පිළිවල්ට අනුගත වනතින් මංහිතනවා ජනතාවට ලබාද දෙන දේ තුළ දැන් අපි මොනෝ හරි දෙයක් ්‍රියත්ම කරන්න ගේයා මමාත්්‍රි පාර්ිමේතුේ ද කින මේ සරපාක්ෂික පාලනයකට එමු කියනායත් ඔය වෙන දෙවල්ටෙන අයත් අපිේ ගන යෝජනාව හාත් පස වෙනස් කරලා ඒක විවේචනය කරන. ඒ විවේචනය කරලා මේ වගේ දෙවල් කතාගෙන නිස මේ වෙලාවේ එක කන්නායමක් කරන විවේචනය සුළු කන්නායමක් වුණත් මහ පොළොව එහෙමනැත්තම් මේ සාමාන්‍ය ජනතාව හිතන්න පුළුව. නි ස අපිඔය අරගලය වනත් ක්‍රියාත්මක වෙච්ච ආකාරය දැන් අනාවරණය වෙදි අපිට එක තේරෙනවා. මේක මහා පිරිසකකි වුවමනාවෙන් සිද්ධ වෙච්ච යන්න තක්කඩි දේශපාන පක්ෂවලි. අර අහිංසක මිනිස් සුන්ග තිබිච්චා අරගලය අතට අරගන ක්‍රියාත්ම කරපු දෙයක් සිද්ධ වනේ කියනෙ එක දැන් අනාවරණය වේගනය න ඒක රාජ්‍යනුවන සංවිධාන වල මුදල්ිය දන්කල අත රර්ගන ක්‍රාත්මග ච්ච එකක් කියන එක දැන් අනාවරණය වේ ගන නව. තිය නිසා මේ පක්ෂවලටත් මම අප කියන්නේ මේ තත්වට යනෙ නැතුව. අපි සියලු නායකතුවෙල අපි මේ කටයුත්ත කරමුණ කිය මයි ශ්‍ර ලංකා පුද්ාන පෙරමණ විදර අපිට කියන තිය ැ බතුම සර පක්ෂක. රජයට හැමෝටම ආරාධනා කරාට සංගි ජනබල වේගේ කොන් දෙෙසි ධන කියලා කිව්වා ඒ අ අර කමිටුවගයක් පත් කරන්න කියලා යෝජනා කරනෝ ඇත්තටම ඒ ක්‍රියාව ප්‍රායෝගිකද ඒ කරන්න පුළුවන්ද කළ යුතු ද මොකක්ද අදහස. න මෙහම ඉදැන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ ආන්සික කාරක සබා කියන කමිටු ක්‍රමය දානම්වෙනි ආණඩුක්‍රොම් ව්‍යවස්ථාව තුළත් පැ පහළව දහන මේ රජයකාලේ යෝජනා කරලා ක්‍රියාත්මක කරීමට ආරම්භ කලා. ඒ ක්‍රමවේදේ සාර්ථකා සාර්ථක තායත්වය ගැන අපිට තාම කියන්න බැහැ. මොකද ඒ යෝජනාරන ක්‍රියාවලිය තුළ මතුවෙන ඊළඟ ප්‍රශ්න ගැටලු ගැන ජනාධිපතිතුමා එ එකත් ඒ ක්‍රියාවලිය යෝජනා කරන ඒ පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරිියකත් අපි සාකච්ඡා කරන්නඕවා. මොකද ඒ සාකච්ச்சා කරලා. ඒ වැඩපිල්ල හදන්නන තිය නිසා මංහිතන්නේ සමගජන බලවේගේ විතරක් නෙමේ අපි ශ්‍රී ලංකා පෝ්ජන පෙරමුණ විදිහටත් එවැනි කමිටු එවැනි වෙනස් ක්‍රියාමාර්ග අනුගමනය කරම කියලා යෝජනා කරලා තියෙන. දක එක තැනකට ඇවිල්ලා ගැටලුවක් ඇති නොමුකද කැබිණ ටමාත්‍යවරය කටයුතුරද්දි ඒ කැබිණ ටමාත්‍යවරයට ජනාධිපත්තුමාගේ වැඩපිළිවෙල ඒ කැබිණ ටමාත්‍යන්සය හර ඉසරහට ගෙනියන්නොනේ තිය නිසා ඒක තවදුරටත් මංහිතන්න සාකචාට භාජනය ව යුතු. ැ ඒවගේම මේ දේශපාලකීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ දිරිපත් කිරීම නීති සංශෝධනය කරන්න සූදානම් වෙනගේ රදිකරන මාත්‍යවරය ප්‍රකාශ කරවා. කොහොමද මේක බුදුමල්ල දකින්න මේ වත්කම් බැරකම් සම්බන් දෙෙන්ඩන් කලිනුත් කතාහ ලක්වුණ හැ බැහරියට සිද වනේ නෑනේද. හදන්න අධිරනෑ ඇමතිතුමා ඒ මොනාකාරෙන්ේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරන්න ඕනා කියලා කියනවද කියලා. අපේ ඇතැම් අන්ත්‍රීවරු හිටිය පාර්ලි ඒක තමයි සංශෝධිතිය යුත්තෙකුමක්ද කියලා මේ වෙනකං අපිට දැනුවත් කරලා දැනවත්වීමක් ලබාදීරන්න හැ. නමුත් ඇතැම්න්ත්‍රීවර පාර්ලිමේන්තුව ගේවතාව වනත් තමුන්ගේම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියයට පත් කලා. එතකොට අපි සෑම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම්තුමාටත් පාර්ලිමේතු හලයකම්තුමාටත් ලබා දීග තියනවා ඇති එනිසා එතරින් එහාට ගිහිල්ලා යමෙකුට කටයුතු කරන්න අවශ්‍යයි නං මංහිතන්නේ ඒක ගැන ගැටලුවක් නෑ මොකද අපි වගේයට නං විශේෂෙන් පෙන්ටන්ට වත්කමක් නෑනේ ඒනිසා තිබිච්ච වත්කම් ටික් ි තිබත් නෑ දේකට නොකිය තොයි මකිවේ ඒගේ මේ පෙහිටපු ජනාධිප තුමා ගෝටාවේ රජපක්ෂ මහත්ම දිගින් දිගට විදධ රටවල් වලට මාරුවමින් යනමයි. එඒතුමට ලංකාවටන්න නොහැකියාවක් තියනවද මොහක්ද තත්යේ බොතුමල්ල පක්ෂයක් විදරේ ගැ සොයාබල්ල කහතාාගල්ලතිවද ග තු ලකාව බොහොම මෑතබාගේ පැමිණි ීතුම ලංකාවට එන්න බැරිකමක් නෑ. ඉතිං එතුමා ඇත්තටම විශාල බලාපොරොත්තු ගනාවක් තියාගෙන. රටේ ජනතාවට විශාල බලාපොරත්තු ගණනාවක් ලබාදීල යම්කිසි ක්‍රමවේදයක්. මේ රටේ ඉස්ස්‍රරහට ගෙනියන්ඩ කටයුතු කරපු නායකෙක්. තියනිසා ඒක් ස්ට්‍රසිදධ කරගන්න බැරුවයෑම එතුමට එතුමගේ මංහිතන්නේ කලකිරීමේ ස්වභාවයක් තින් මන්දා ඕක ඔබටත් මටත් යෙන ඔබ යම් කිසි කාරණාවක් තමු පොදු යහපත උදෙසා හිතලා ක්‍රියාත්ම කරනවනං ඒක මහපොළොවේ පිළිගන්නේ නැත්තං දෙතුන් දෙනෙක් ගියෝමනාවට උළු සමාජ මනෙව. අද සමාජි කතා වෙන ගෝටාබේ රාජ පක්ෂ ැතිතුමා කරන්නගේ වැඩ පිළිවෙලාල අම්යම් දේවල් ගැනාද සමාජ කතාවනවා. ඉතිං දෙතුන් දෙෙනෙක්ගේ වුවමනාවන් නිෂ්ට කරන්නේ. දැම් එතුම හොඳද තැනක් මතක්කර මතු කලා. මේ අපේ පාර්ලිමේන්තුවම් එතුමව පාවිච්චි කරලා. පක්ෂි පාවිච්චි කරලා මහින්ද රාජ පක්ෂම ඇත්තුමා පාවිච්චි කරලා වියත්කාගෙන දිස්ත්‍රික්කවල යම් කිසි ප්‍රසාදයක් තියෙනවයි කියාගෙන හදපු කට්ටියකක් ස්වාදිීනුනාා පාර්ලිමේන්තුය බොහෝම වේලාසන්. ඉතින් ඒගොල්ලන්ට ස්වාධීන වෙන්න මංහිතන්නේ ඒගොල්ලන්ට මේ දේශපාලන සේෂත්‍රී. මේ දේශපාලනයේ ජනතාවට ලබ ලබායිදිය යුතු දේවල් මොනවද පොරොන්දු විය යුතු දවල් මනවද ඉ්ුල යුතු දේවල් මනොවාද ජනතාව සමග ඉන්දල කටයුතු කළ යුතුව ආකාරය කොහම දෙකෙන මා පො වන්ුරන්න ඇතික පනිසා මෙ ඒොල්ල පාර්ලිබේන්තුවෙන් වෙන පැත්කට දරත්ටයුතු කරනවා මංහිතන්න කිසිම ප ායෝගික තත්ව එක ඉන්නම් කතාරන ක්ද වියනේ යොතන සේල දින අපි වගකීමෙන් කියනවා. තිේනිසා මේ අපිට අදකීම් තියන මෙතු ල්ලා පලාත් පාලන. පලත්වභාව ඉඳලා අපි ඒතැන්වල ඉඳලලාපු නිසාපි ජනතාවෙක්ක ගණදන කරලති න අවරුද දාහය පාලක් විස්ක්කාල තුම ඒත් වැඩි ංහිතන් ඉ නිසා ඒ අදැක මෙක්ක කටයුතු කරන්න බැරු යාම සතමක සිද්ද නිසාම ගෝටාබේ ජනාධිපත්තුමාට ඕන වෙලාගන්න පුළුවන් එතුමා ඒ වැඩ කටයුතුරක සූදානන් කරගත්තා ඇත බාගම පැමිණි.ඇදයි වගේම චීන නෞකාවක් සම්බන්ධ නැවත ආන්දෝනනාත්මකතත්වයක් ඇතිවලතිය නොමක් ේ ප්‍රශ්නය ඇත්තටම ඔබතුමල්ලක සොයා ැලුවදම. ඔ ඒක තමයි ඉදැන් ඒක රාජතාන්ත්‍රීකව යම්යම් රටවල් මේ වෙද්දී අපේ රටේ ඉතිං ඇත්තරම අපි කතා කරලා තියම් භූගොලිය පිහිටීමමානුව යම්යම් රටවල් උත්සාහ කරනවාක මේ කාලවකවානේ විතරක්න මේ කලිනුත් තිබිච්ච දෙයක්. යම්යම් රටවල් එක් තියෙන ගණුදනුවන්ඒ සහයෝගිතාවේ වෙනුවෙන් කතා කරනවා. ඉතිං නමුත්. රටක්විදිසයටට රජයක් විදිහට විශේෂෙන් විදේශ කටයුතු ඇමතිවරයා ඒ අදාළ තානාපතිවරු අදාළ රාජතන්ත්‍රිකයි එකක්ක සාකච්ඡා කරලා සුදුසුම ක්‍රියාමාර්ගි. අර ගැනිීමම සහම මේ වෙදි කටයුතුර තියනවා මහිතන්නන්නේ ප්‍රශනේ දේ විද විසඳ. ස ප ැරින් දැනගන්න ලත්බരර අප സබස්് ाइब කරන්න. വඩියවവට ൈයි කරන්න ක මෙත් කරන්න ശයා කරන්න තത කරන पाා.